පින්වත්නි, තථාගතයන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අප වෙත ළඟා කරවන ප්‍රයෝජන ගැන කල්පනා කරනකොට ඒ ප්‍රයෝජන සලසා දෙන ආකාරය පිළිබඳව සිහිපත් කරනකොට අංශ ගණනාවකින් මේ ධර්මයේ දිහා දකින්න පුළුවන්. එකක් හරියට ධර්මය ආයුධයක් වගේ. ආයුධයකින් කරන වැඩ බොහොමයක් තියෙන අතර එක ක්‍රියාවක් මේ නසන එක ධර්මයේ අවිය ඇරෙන්නට අපට නසන්නට තියෙන ක්ලේශ ධර්මයන් නසන්නට යන ක්‍රමයක් නෑ. ධර්මය තුළ විග්‍රහ වෙන බොහෝ කාරණාවන් නීවරණ පක්ෂයට අයිති 1500ක පමණ ප්‍රමාණයකින් යුතුයයි දල වශයෙන් සිහි කරන ක්ලේශ ධර්මයන් ඝාතනය කර ගැනීම හැකියාව මේ ධර්මය තුළ පවතිනවා. මොකද කෙලෙස් ධර්ම නිසාමයි අපේ මේ සංසාර චාරිකාව දිගින් දිගට පවතින්නේ. එනිසා අපට ක්ලේශයන් වනසා ගැනීම සඳහා ධර්මය තරම් අවියක් වෙන ඇත්තේ නැහැ. නමුත් ඒ ධර්මයේ අවිය ධර්මයේ වනපොත් කළ තරමින් නොව අපේ පපුවට ජීවිතයට ධර්මය අනුබද්ධ කරගෙන ක්ලේශ ධර්මයන් හෙවත් සිත කිලිටි කරන සිත සසරට ගමන් කරවන ධර්මතා ටික අඳුනගෙන ඒ ධර්මතා ටික වනසා ගන්න පුළුවන් වෙන තරමට සක්‍රිය වුණොත් තමයි ඒ ධර්මයේ අවියක් වශයෙන් මනසේ සකස් වෙන්නේ. අවියක් තනන්න කම්මලක් වුණා. ඒ වගේ අපේ මේ ධර්මයේ නැමැති අවිය සකස් කරන්න මේ සිත නැමැති කම්මල පාවිච්චි කරන්න ඕනේ. ඒ තුළින් ඉස්පතු වෙන ධර්මයේ අවිය භාවිතා කරගෙන අපට කෙලෙසු නසන්නයි භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරන්නේ. පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. මහණෙනි, මම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවුණා. ඔබ වහන්සේලාටත් මේ ධර්මය මම දේශනා කරන්නේ කෙලෙස් පිරිනිවීමෙන්, කෙලෙස් මරණයට පත් කිරීමෙන් ඒ අදාළ සුවය ලබන්නයි. අනිත් පැත්තෙන් අපට තාම ක්ලේශ ප්‍රහාණය කරගන්න බැරි වුණේ අපේ හිත යථාර්ථය හෙවත් යථාභූත ඥාන දර්ශනය කරා ගෙන යන්නට බැරි අන්ධකාරයකින් වැසී තිබෙන නිසා. ඒ අන්ධකාරය ධර්මය අඳුන්වන්නේ අවිද්‍යාව කියලා. ඒ යථාභූත ඥාන දර්ශනය ලබන මාවත පිළිවෙල විග්‍රහ කරලා පෙන්වන්නේ ධර්මයේ තුලින්මයි. එනිසා ධර්මයේ පහනක් වගේ, ධර්මයේ පහනක් වගේ. අනිත් පැත්තෙන් මේ සංසාර චාරිකාව ගමන් කරන තුරාවට අපට තාවකාලික සුවපත් භව, සතුට, සොම්නස් ජීවිතයට මුණගැහෙන කැබෑවක්. නමුත් ඒ සතුට කෙලවර අවසානයේ ඒකාන්තයෙන්ම දුකක් හැඳිලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කරන්නේ අන්නේ දුක්ඛ ආර්ය සත්‍යයයි. මොකද දුක්ඛ ආර්ය සත්‍ය දැකී නැති කෙනෙකුට ලෝකයේ සැපයි සැපසේ ජීවත් වීම ප්‍රමාණවත් කියලා හිතෙනවා. එහෙම තිබෙන ධර්ම ලෝකයේ ඕනතරම් බුද්ධ කාලේ වෙනකොට පහළ වෙලා තිබුණා. ඒ ආගම්වල කිව්වේ තෙලෙන් කිරෙන් කාලා සැපසේ ජීවත් වෙලා. අපි මැරුණම බස්පින් භූතස්ස දේහස්ස. අපි මරණට පස්සේ පුනරාගමන පුතා. ආයේ මේ සංසාරෙට එන්නේ නැහැ එච්චරයි. හොඳින් හෝ නරකින් සැපසේ ජීවත් වෙන මෙන්න මෙබඳු මිත්‍යා දෘෂ්ටියක රැඳුණු ලෝකයකට තමයි භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා, නෑ නෑ නෑ, සැපය නෙමෙයි ජීවිතයේ සත්‍ය. ලෝකයේ සත්‍ය දුක්ඛේ පතිත්තා ලෝකේ. දුක මතයි ලෝකේ තියෙන්නේ. ඒ නිසා දුකින් ඈතර වෙන්නට නම්, දුග්ගිනි අවසන් කරන්න නම්, ධර්මය සිසිල් ජලයක්සේ පාවිච්චි කරන්න. ගිනිගත්තු හදවත් එදා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා දහම්මමා ජලයෙන් තමන්ගේ හදවත් නිවන් සැනසුණා. ඒ සාධක දිහා බැලුවම අපට පේනවා ධර්මයේ කියන්නේ එතකොට පහුරක්. අලගත් උපම සූත්‍රයේ පැහැදිලිව දේශනා කරනවා පින්වත්නි, ධර්මයේ පහුරක් කොට ගන්න කියලා.
පහුරක් ඕන කරන්නේ ඕගහකින් සැඩ පහරකින් ජල පහරකින් එතර වෙන්නනේ. එහෙමනම් මේ භවය තුළ සැඩ පහරක් හැදිලා තියෙනවා. කාම ඕගය, භව ඕගය, දිට්ඨි ඕගය, අවිජ්ජා ඕගය කියලා පිහලා තියෙනවා. එතනින් එතර වෙන්න නම් කාම ඕගයෙන් එතර වෙන්න නම් කාමයේ ආදීනව තේරුම් කරලා දෙන ධර්මයට හිත යොමු කරගෙන අත්දැකීමින් කාමයේ ආදීනව දකිමින් ඒ කාමයෙන් නිස්සරණය වෙන්න ඕනේ කියන, අත්මිදෙන්න ඕනේ කියන අදහස ධර්මයේ දරාගෙන හිතේ ගොඩනගන්න ඕනේ. අන්න ඒ නිසා එතකොට ධර්මයේ පහුර හදා ගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ අපිව තොටුපළ ළඟට ගෙනල්ලා ඒ තොටුපළින් එතරට යන පිළිවෙල කියලා දීලා තියෙනවා. පහුර අපි හදා ගන්න ඕනේ. ඒ තමයි ආර්යශ්‍රාවික මාර්ගය නම් පහුර. ඒ පහුර අපි හදාගන්න එතරට ගිහින් ඊට පස්සේ ඒ පහුරෙන් ප්‍රයෝජනයක් නැහැ අපි එතර වුණාට පස්සේ. එහෙනම් සියල්ල අතහරින ලෝකේ ඒ ආධාරක වෙච්ච ධර්මයක් අතහැරියට කමක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. පහුර කරගහගෙන යන්න ඕන නැහැ එතර වුණා. එතර වෙන්න ආධාර වුණා කියලා. ඉතින් තව මේ විදිහට උපමා ගණනාවක් ධර්මයට තියෙනවා. අනිත් පැත්තෙන් ධර්මය ඖෂධයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධම්මෝසද සමන්නත්ති ඒතම් පිබත වික්කහෝ. කායික රෝගවලටත් බොහෝ විට සත්‍යක්‍රියා බලයෙන් යම් යම් සුවපත් භාවයෙන් උදාපත් කරගන්න පුළුවන්. නමුත් වඩා වැදගත් වෙන්නේ මානසික රෝග. භාග්‍යවතුන් වහන්සේ ගතේ රෝග ගැන කතා කරනවා. ජිගච්ඡා පරමා රෝගා, කුසගින්නෙන් පටන් අරගෙන, කුසගින්නේ නම් රෝගයෙන් පටන් අරගෙන මානසික රෝග ගැන කතා කරනවා. උම්මත්තකෝ ලෝකෝ, පුතජ්ජනයා රෝගයක් තියෙනවා උමතු බව. එනිසා ඒකට ඔසුවක් හැටියට ධර්මය පාවිච්චි කරන්න. එතකොට සංසාරයෙන් එතර වෙන තුරා අපට පව්ඵල වනසා ගන්නත්, පින්ඵල උපදවා ගන්නත් ධර්මයෙන් මාර්ගය කියලා දෙනවා. අර මං කිව්වා වගේ ධර්මයේ පහුර ඒ එතර වුණාට පස්සේ අත්හරින්නේ කියලා කියා දුන්නා වගේම මේ පින කියන කාරණාවත් සංසාර චාරිකාවට නැවත නැවත හේතු වන්නක් නිසා පිනින් ලබාගත් උතුම් වූ මනුෂ්‍ය ජීවිතේ ලබාගෙන බුද්ධෝත්පාද කාලයේ මුණගස්වාගෙන ධර්මයේ අහන්නටත්, අහන ලද ධර්මයේ වටහා ගන්නටත්, වටහා ගන්න ලද ධර්මය සක්‍රිය කරගන්න අපි තුල යම්කිසි ශක්තියක් ලැබුණාට පස්සේ ඒ පිනින් ලැබෙන ප්‍රයෝජනේ නැගට ඒ හිත ඇතුලේ ඊළඟට සංසාර චාරිකාව වනසාලන කුසලයේ උපදවන්න. මේ හැම උපමාවකින්ම අපට පේන්නේ උතුම් ධර්මයක වටිනාකම. එතකොට ලෝකේට යමෙක් යම් දායාදයක් දෙන්න කල්පනා කරනවා. දෙන්න තියෙන වටිනාම දායාදය කෙනෙක් කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම ත්‍යාගය තමයි ධර්මයේ ත්‍යාගය, ධර්මයේ දානය. ඒ නිසා පින්වත් ඔබට හොඳටම පාඩම්, සියලු දාන අතුරින් සබ්බ දානං ධම්ම දානං දිනාත. අද මෙත්ත ප්‍රාමුල ධර්ම දානයේ වෙනුවෙන් අපි දේශනා කරගෙන යන්නේ ජීවිතය පිළිබඳවත්, ජීවිත අවබෝධය පිළිබඳවත්, ඒ වගේම මරණය වෙනුවෙන් අපේ සූදානම් පිළිබඳවත් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ විවිධ දේශනා හරහා අපේ ජීවිත පරිඥාණය පුළුල් කරන දේශනා පිළිවෙලක්. පින්වත්නි, අපි අපේ ජීවිතය එක පැත්තකින් ජීවත් වනතුරු වගකීම් රාශියක් මැද, යුතුකම් රාශියක් මැද, බලාපොරොත්තු රාශියක් මැදයි කාලය ගත කරන්නේ. ස්වභාවික වශයෙන් බැලුවම ජීවිතයේ වයෝවෘද්ධ භාවයට පත් වෙනකොට නම් බොහෝ බලාපොරොත්තු නිම කරගන්නට බොහෝ දෙනාට පුළුවන්කම තියෙනවා. හැබැයි එහෙම පුළුවන් වුණත් බැරි වුණත් ජීවිතයේ අන්තිම කොනේදී අපි බලාපොරොත්තු අහවර කරන්න ඕනේ. බාහිර වශයෙන් සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙයි. ඒ වුණාට සිතින් හරි බලාපොරොත්තු මට පුළුවන් ප්‍රමාණයට මගේ ජීවිත කාල සීමාව තුළ මම මෙන්න මේ බලාපොරොත්තු ටික ඉෂ්ට කරගත්තා, ඉෂ්ට කර දුන්නා කියලා හිත නිදහස් කරගන්න ඕනේ. බැලුවම සමහර විට බොහෝ දෙනෙක් ජීවිතයේ අන්තිම කොනට එනකොට එතෙක් ජීවිතයේ නොතිබිච්ච තරම් තදබැඳීම්
එතෙක් ජීවිතේ නොතිබිච්ච තරම් තද ගැටීම් ඇතිව ජීවත් වෙන බවයි පෙනෙන්නේ ලෝකේ බහුතරය දිහා බැලුවම. හැබැයි මේ ධර්මයට ලං වෙලා ධර්මා යථාර්ථයේ තේරුම් අරගෙන අපි නිදහසේ මේ ජීවිතෙන් සමුගෙන යා යුතුමයි කියන කාරණයට හිත සකස් කරගන්න ධර්මයේ තුල මම අර කිව්ව විදිහට ප්‍රයෝජන ගන්න පින්නතුල ඇරෙන්න බහුතරයක් දෙන්නේ සමහර වෙලට සිල් සමාදන් වුණත් සමහර වෙලට නිරන්තරයෙන්ම මේ බණ ඇහුවත් අන්තිම කොරට එනකොට විවිධ වූ දුෂ්ටකම් වලින් පිරිච්ච මව්වරුගෙන අපිට අහන්න ලැබෙනවා. තමන්ගෙම දුවරුන්ට නිරතුරුව ශාප කරන නිරතුරුව ශාප කරන මව්වරු ඉන්නවා. නිරතුරුව නිඳා අපහාස කරන මව්වරු ඉන්න බව අපට ආරංචි වෙනවා. සමහරට ඒ දරුවන්ට විතරක් නෙවෙයි දරුවන්ගේ දරුවන්ට. සාමාන්‍යයෙන් ආච්චි අම්මා කෙනෙක් දරුවන්ට කොහොම හිතත් දරුවන්ගේ දරුවන්ට හරි සෙනෙහසයිනේ. නමුත් අර දරුවන්ගේ දරුවන්ට ද්වේෂ සහගත වෙන ලෝභකම් පෙරේතකම් වැඩි වෙන කාලයක් හැටියටත් සමහර විට අපට මේ ජීවිතයේ වයසට නැත්තන්ගෙන් සමහර අය දිහා බලන්න. වයසට යන්න යන්න පින්වත්නි දේපොළ සම්පත් වලට හරි ආසයි, ධන සම්පත් වලට හරි ආසයි, ලෝභකමින් කුහකකම් වලින් පිරිය. නැන්දලෙලි ගැටුම විතරක් නෙමෙයි, නිරන්තරයෙන්ම මොන දේ කළත් හිතේ සන්තෝෂයක් නැහැ, අතෘප්ති කරයි. හැම මොහොතකම කෝප ගැනිච්ච ගමන් ඉන්නේ. හිතර බලන්න ජීවිතයේ අන්තිම මොහොතේ නිරන්තරයෙන් ඉඳ සිද්ධ වෙලා තියෙන්නේ කෝප ගැන්විලා නම් ඒකේ අලාභයෙන් ඔබ ජයගත්තා කියලා හිතන්න එපා. ඔබ හරි භයානක තැනකට ජීවිතේ තල්ලු වෙලා යනවා. ඒ නිසා අන්තිම කාලය වෙනකොට විශේෂයෙන්ම ජීවිතේ වගකීම් මං කිව්වාගේ ආවර කරන්න පුළුවන් වුණත් බැරි වුණත් හිතින් අතාරින්න පුළුවන් ශක්තිය ඇති වෙන්න ඕනේ. හිතින් අතාරින්න පුළුවන් ශක්තිය ඇති වෙන්න ඕනේ. මම ඔබට මීට පෙර කියලා දීලා ඇති බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන අදිෂ්ඨාන කරන්න ඕනේ. දැන් ඉතින් අභිනික්මන් කරන්න මේ භවයෙන් අභිනික්මන් කරන්න කාලය ඇවිල්ලා. ගතින් අභිනික්මන් කිරීමට නොහැකි මොත් බුදු හිමියනේ මට. සිතින් අභිනික්මන් කිරීමට හැකිය මගේ බුදු හිමියනේ මට. ඔබ හැබෑවටම බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිත සරණට පාවිච්චි කළා වෙන්නේ, සරණ ගන්වා ගත්තා වෙන්නේ ඔන්න ඔය තැනට එනකන් ඔබට බොහොම නිදහසේ. දැන් මේ බණ අහනක මං හිතන්න මම දැන් වයස මෙච්චරක් වෙනවා, විශේෂයෙන් අවුරුදු 60-65 පසු වෙච්ච අය හේරම අය මේ ගැන හිතන්න ඕන. මෙච්චර බැඳීම් තව මගේ ළඟ තියෙනවා. මං හිතාගෙන ඉන්නේ මේ බැඳීම් සියල්ලම පණ යන වෙලාවේ අයින් කරන්න පුළුවන් වෙයි, එතකොට මට ඔය ඔක්කොම පුළුවන් කියලා හිතාගත්තොත් ඒක ලොකු මුලාවක්. දැන් අදාදම පින්වත් ඔබ සතු යමක් තියෙනවා. ඒ ඔබ සතු දේවලු දිය යුත්තන්ට දිය හැකි ආකාරයට දීලා හවුර කරන්න. එතකොට හිත නිදහස්. හැබැයි මම නිතරද වෙලි කියනවා ජීවිත භුක්තිය තියෙන මිසක් දෙන්න එපා කියලා. එකක් ටිකක් සැලකිල්ලට අරගන්න ඕන. මොකද එතකොට ජීවිත භුක්තිය තියලා දුන්නොත් අපි අතහැරලා තියෙන්නේ. ජීවිත භුක්තිය තියලා දුන්නොත් අපිට සලකනකින් අරගොල්ලන්ට මුළුමනින් මග ඇරෙන්න බැරුව යනවා. එනිසා ඒ ගැන ටිකක් අවධානයෙන් ඉන්නක හොඳයි. කොහොමනත් ඔබට 100%ක්ම විශ්වාස නම් ඔබ සියල්ල අතහැරලා දැන් ජීවිතේ සමහර අය ඉන්න අවසාන කාලේනකොට අපි හඳුනන්නේ මම මගෙනක තියෙන මේ කණේ දාගෙන ඉන්න කණපාළු වෙනවට විතර කරාමතක විතරයි. මං අනිත් සියල්ලම දරුවන්ට දීලා ඊළඟට මං නොකරගත්ත පිනක් නැති තරම් මං පිළිට දහමට ලැබුව පිළිට දහමට දීලා තියෙනවා. මං ඕනෑ තරම් පුණ්‍ය ධර්ම සම්පූර්ණ කරගත්තු ජීවිතයක් මට තියෙනවා. මම දැන් ඕන වෙලාවක යන්න සූදානම්. ඕන වෙලාවක යන්න සූදානම්. කොහෙන්ද සූදානම්? ගතින්නව හිතින්. හැබැයි ගතිනුත් දැන් බොහෝ දේ ඈත් කරලා ජීවිතයේ අන්තිම කොනේදී පුළුවන් තරම් නිශ්ශබ්දව පුළුවන් තරම් පිරිසෙන් ඈත් වෙලා හුදෙකලාව ඉන්න බලන්න. තනියම ගෙදරකින්ට බෑ වයසට යනකොට. දරුවෝ දරුවන්ගේ දරුවෝ ඉන්නවා. නමුත් පුළුවන් තරම් ඔබ පුංචි කුටියකට හරි වෙලා වෙන් වෙලා ඔබේ ජීවිතය සුන්දර ලෙස ගත කරන්න පුළුවන් නම් බුදුගුණ මානසිකාරයම ගත කරන්න පුළුවන් නම් මගේ හිතේ කිසි දෙයකට ලෝභකමක් නැහැ කියලා ඔබට දැන් මේ මොහොතේ හිතනවා. වයසට යන්න ඕනේ නැහැ මේකද හිතන්න. බණ අහන ගමන් මේ මොහොතේ ළමා වියේ වේවා, තරුණ වියේ වේවා, මධ්‍යම වයස වේවා, වයෝවෘද්ධ වයස වේවා, ගිහි වේවා, පැවිදි වේවා, කොයියම්ම තරාතිරමක කෙනෙක් වේවා, හිතින් හිත නිදහස් කරගෙන නම් ඉන්නේ. මේ කියන්නේ සියලු යුතුකම් වගකීම් ඉවර කරන්න එපා කියලා නෙමෙයි. සියලු යුතුකම් වගකීම්
ජීවත්ව ඉන්න තාකල් අපි ඉෂ්ට කරමු. කළ යුතු දේ කළා, කරන්න තියෙන දේ එනබුණොත් කරමු. හිතින් ඕනෑට වඩා කිසි දෙයක් බදාගෙන ලෝභකම් උපදවාගෙන උපාදාන කරගෙන ඉන්න එපා. එතකොට ඕනම ක්ෂණයක ඕනම තැනක ජීවිතය අතහැර යන්න වුණොත් හරිම පහසුයිනේ. දැන් හිතන්න ඔබට දැන් තරහ අය කොච්චර ඉන්නවද? ඔබ තරහ අය කොච්චර ඉන්නවද? දැන් අපිට තරහ අය ගැන නෙමෙයි අපි බලන්න ඕන. අපි තරහ අය. අපට බොහෝ දෙනෙක් තරහ වෙන්න පුළුවන්. නමුත් අපේ හිත ඇතුළේ හිතනවා නම් මගේ හිතේ කා කෙරෙහිවත් වෛරයක් නැහැ. මගේ හිතේ කා කෙරෙහිවත් තරහක් නැහැ. මට මොන දේ කළත් මම හිතත් හිතාගන්නේ මේකට අමනාප ගත්තොත් තරහ ගත්තොත් අවසාන චේතනාවට ඒක අරමුණු වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක සංසාරෙටත් මට පාඩුයි. මෙලව ජීවත් වෙනකොටත් නිතර කේන්ති ගන්න මට මගේ රුධිරය අපිරිසුදු වෙනවා. එතකොට හෘද රෝග ඇතුළු නොයෙක් ආකාර රෝගවලට මුලක්. නිතර කෝප ගැන්වෙන්නේ. ඒ නිසා ද්වේෂ හිතින් මම නිදහස් වෙච්ච කෙනෙක්, දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාව පිළිච්ච හිතකින් මම නිතර කල්ග වෙනවා කියන කාරණාව කෙනෙකුට වැටහෙනවා නම් තමන් තමන් ගැන දැන් මේ ගවේෂණය කරන්නේ. තමන් තමන් ගැනයි ගවේෂණය කරන්නේ. එතකොට තුන්වෙනි කාරණේ, සමහර විට ඉස්කෝලේ ගිහිල්ලා ලොකු දැනුගත්කමක් නැති වෙන්න පුළුවන්. නමුත් හොඳ නරක දෙක වැටහෙනවා නම් සසල ගමනින් එතර වෙන්නට යන මම දැන දැනන මගේ ඇතින් පාප කර්මය සිද්ධ කරලම නැහැ කියන තරට එනකම්, බැරි වෙලා හරි අතපසුවීමකින් යම් කිසි ප්‍රමාදයක් වරදක් නොදන්න කාලේ සිද්ධ වුණත් නැවත මම ආයත සංවරේ පිහිටලා ධර්මය දැනගත්ත දා ඉඳලා මගේ ජීවිතේ මං අලුත් කරගෙන තියෙනවා කියලා පින්වත්නි හිතලා හිතේ සතුට උපදව ගන්න පුළුවන් නම් අන්න යා ඕනම මොහොතක යන්න සූදානම් මෝහේ ගඩ අඳුරෙන් යන්තරමකට මිදිලා තියෙනවා. එයා පුණ්‍යකාමී තැනක ඊළඟ ජීවිතේ පවත්වන්නේ. එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන තැනක ඊළඟ ජීවිතේ පවත්වන්නේ. ඒ නිසා මෝහය ගැන කල්පනා කළාම සමහර විට අපේ ජීවිතේ ඕනෑතරම් අවබෝධයෙන් තොරව හැඟීමට යටත් වෙලා අපි ඇති මෝඩකම් කරෙන්නේ නැති. සමහර වෙලාවට අපි මිනිස්සු කෙරෙහි විශ්වාසය තියලා අපහසු දේවල් අනුන්ට ණයට තුරහට දීලා, සමහර එක වතාවක් නොවේදී තුන් වතාවක්, ඒ වගේම සමහර අය කෙරෙහි ජීවිතයේ විශ්වාසය තියලා මෙයා මගේ හේවනට සදාකල් සහකරු හැටියට ඉඳීවි, මෙයා මගේ ජීවිතයට සදාකල් සහකාරී හැටියට ඉඳීවි, මේ දරුව වෙනුවෙන් මං කොච්චර කැප වුණත් කාර්යයක් නැහැ, මේ දරුව මට බලාවි සලකාවි. පින්වත් ඔබට මතකයි මම මීට පෙර දවසක දේශනාවක කියලා දුන්න අර තාත්ත කෙනෙක් අන්තිම වෙලාවේ කියනවා, මම සැරයටියක් හදුවා නම් මට අඳුරේ ගමන් කරනකොට දැසලෝ පෙනෙන මට සත්ව එලව ගන්න පුළුවන්. ඒ වගේම ගැඹුරු දියපහරෙන් එතර වෙන මට ආධාරයක් වෙයි. ඒ තරමට මම දරුව හදලා කරගත්තේ මෝඩකමක් කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. කමක් නැහැ, එහෙම ජීවිතේ නොවැරදුණු කෙනෙක් නැහැ. ජීවිතේ බොහෝ දෙනාට වරදිනු. හැබැයි වැරදුණු තැන දැවෙමින් තැවෙමින් හිත පීඩාවට පත් කරගත්තොත් අද වෙනතුරු මරණාසන්න වෙලාවේදී පීඩාව පින්වත් ඔබේ හිතට පැමිණියොත් ජීවිතේ සිද්ධ වෙච්ච අතපසු වීම නිසා එහෙම වෙනවා. පින්වත්නි ජීවිතේ දැන හොනතන සිද්ධ වෙච්ච අතපසු වීම ජීවිතේට අරමුණක් වුණොත් හරි භයානක තත්ත්වයකට එන්න පුළුවන්. දැන් පින්වත් ඔබ අහලා තියෙනවා මල්ලිකා දේවී ගැන. මල්ලිකා දේවීට ජීවිතයේ අන්තිම වෙලාවේදී නොදැන නොසිතු මොහතක සිදුවුණු පොඩි අකරතැබ්බයක් මතක් වෙච්ච නිසා සතියක කාලයක් අපාදුක් විඳින සිද්ධ වුණා කියනවා. ඒ වගේ අන්තිම වෙලාවේ ජීවිතයේ සිදුවෙච්ච අතපසු වීම යමක් දැන් මේ වෙනකොට මතක් වෙනවනේ. සමහර විට ඔබේ හිතේ දැවෙන තැවෙන ඔබ අතින් සිද්ධ වෙච්ච සමහර දේවල් සමහර වැරදි ඔබට කියාගන්න කෙනෙක් නැතුව ඉන්න වෙන්න පුළුවන්. අඩු ගානේ කල්යාණ මිත්‍රයෙක් නම් ඉන්න ඕනේ. ජීවිතේ හොඳ දේ කියන්න නම් ඕන කෙනෙකුට පුළුවන්. ජීවිතේ තමන් අතින් සිද්ධ වෙච්ච යමෙම අඩුළු හොඩුකම් තියෙනවා නේද? ඒ අඩුළු හොඩුකම් කියාගන්න විශ්වාසවන්ත හොඳට කියනකම් අහගෙන ඉඳලා පස්සේ කාලෙකදී තරහ වුණාම දෝෂාරෝපණය කරන කෙනෙක් නෙමෙයි. ඔබට 100%ක් විශ්වාස නම් මම මගේ හිතේ සැඟවිච්ච හිත රිද්දන හිතට වද දෙන මේ ගැටලුව මෙයා එක්ක කිව්වොත් මගේ හිත හදාගන්න පුළුවන්. හිතට ලොකු සැනසිල්ලක් තියෙනවනේ පින්වත්නි. හිතේ හිර වෙලා තියෙන යම් ගැටලුවක් කියාගන්න කෙනෙක් ඉන්නවා නම්
ඒක ලොකු සැනසිල්ලක්නේ. හිතේ තියෙන ගැටලු කියාගන්න කෙනෙක් නැතුව ඉන්නකොට හරි වේදනාවක්. කල්යාණ මිත්‍රයා කියන්නේ හිතේ තියෙන ගැටලු අහගන්න පුළුවන් ලක්ෂණ වලින් යුක්ත කෙනෙක්. එක ගතිගුණයක් ඒ කල්යාණ මිත්‍රයාගේ. ඉතින් ඒ නිසා ජීවිතයේ අඩුම ගානේ ඔබට විශ්වාසවන්ත වූ භික්ෂුන් වහන්සේ නමක්. මම මේ කියන රහස නැත්නම් මගේ හිතේ වර්ධනය මේ කාරණේ මම ඔබ වහන්සේට කියනවා. කිව්වට ඔබ වහන්සේ මේක රැකගනී කියන කාරණාව මට හිතෙනවා. පින්වත්නි, ආර්ති සංවරය කියලා එකක් ශාසනයේ තියෙනවා. මේ ගිහිය ගැන විතර නෙමෙයි, පැවිද්ද ගැන තමයි මේ ආර්ති සංවරය ගැන විශේෂයෙන් කියන්නේ. ඒ කියන්නේ අඩුල් හොඬුකම් වැරදෙන තැන් ජීවිතය අපිට තියෙන්න පුළුවන්. ඒවා නැවත දැන් ස්වාමීන් වහන්සේලා විනය කර්ම කරනවා, පොහොය කර්ම කරනවා කියලා කියන්නේ පොහොය සීමාවකට එකතු වෙලා තමන් වහන්සේගේ ජීවිතය තුළින් සිද්ධ වෙච්ච යම්කිසි අඩුල් හොඬුකමක් ඇද්ද, ඒ අඩුල් හොඬුකම උපසම්පත්තියට පැමිණිච්ච සභාග ස්වාමීන් වහන්සේලා හමුවේ ප්‍රකාශ කරලා උන්වහන්සේලාගේ නැවත සංවරයේ පිහිටන්ට අවශ්‍ය කරන උපදෙස් ප්‍රාර්ථනා කරනවා, අවසර ප්‍රාර්ථනා කරනවා. ওই විදිහට ජීවිතේ සූදානම් කරගන්න ඕනේ. ජීවිතේ සූදානම් කරගන්න අපිට මේකට හොඳ උදාහරණයක් කියන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ තමයි නකුලපිත සූත්‍ර දේශනාව. අංගුත්තර නිකාය කියන පොත් වහන්සේගේ එන ලස්සන සූත්‍ර දේශනාව. අපි මේ නකුල මාතා නකුල පිතා කියන දෙන්න ගැන බෞද්ධ ලෝකේ නොදන්න කෙනෙක් නැහැ. ඉතින් දැන් මේ දෙන්න ඉතාම සහයෝගයෙන් අපේ කතාවට ගමේ ගොඩේ කතාවට කියලා නම් උඹට උදකින් කියාගත්තේ නැතුව කවදාවත් හිත්‍රිද්ද ගත්තේ නැතුව දෙන්නට දෙන්න. එහෙම ජීවිතේ පෞල් පින්වත් තියෙනවානේ. සමහර ස්වාමියෙක් මලහම සමහර ස්වාමි දිනයක් බට කියනවා අපේ හාමුදුරනේ මගේ මිනිස්සයා ස්වාමි පුත්‍රයෙක් විතරක් නෙමෙයි මට තාත්ත කෙනෙක්. මට වැඩිමල් සහෝදරයෙක් වගේ මාව රැක බලාගත්තේ. කවදාවත් මොන යම්ම දෙයකටවත් අපි දෙන්න අතරේ බහිම් බස් වීමක් වෙලා නැහැ. මේක මහ ලොකු වාසනාවක්. යුග ජීවිතයකට මොනතර වාසනාවක්ද. පැහැදිලි පොඩි පොඩි ප්‍රශ්නයක් වුණත් ඇති වුණත් අපි දෙන්න එකතුලා සාකච්ඡා කරනවා. සාකච්ඡාවෙන් අපි සම්මුතියකට ඇවිල්ලා දරුවෙක්ගේ ගැටලුවක් වේවා, ගමක දොරක ගැටලුවක් වේවා, කාට හරි යුතුය යුතුකමක් කරන්න ඕන නම් ඒක වේවා, මගේ පවුලේ කෙනෙකුට යමක් කරනකොට මම මගේ ස්වාමියාගෙන් අහනවා, ස්වාමියාගේ පවුලේ යමක් කරන්න යදුනොත් එහෙම ස්වාමියාට එතුමා මගෙන් අහනවා. මම කවදාවත් එතුමා කරන හොඳ වැඩකට විරුද්ධ වෙලා නැහැ. මං කරන හොඳ වැඩකට, පින්කමකට වේවා, යුතුකමකට වේවා, කවදාවත් ස්වාමීන් මගේ මනුස්සයා විරුද්ධ වෙලා නැහැ. ආන් ඒ වගේ අදක් තියෙනවා. ඒ වගේ නකුල මාතා නකුල පිතාර වගේ ඉතාම සහයෝගෙන් ජීවත් වෙන ජීවිත. ඔය අතරත් ඉතින් මේ බණ අහන ගමන් අනේ අපේ මනුස්සයයි මායි කවදාවත් මේ අවුරුදු ගණනාවකින් හිනා වෙලා එකගේ හිටියට මූණ බලලා බත් කටක් කාලා නැහැ කියලා හිතන්න පුළුවන් අයත් ඉන්නවා. ඒ වගේ එක එකනදි ලැබීම් වල හැටි. ඒ ගැන වුණත් කම්පා වෙන්න එපා. ඒක ඔබේ ලැබීම්. ලැබීම යමක් ලැබෙන්නේ කරපු විදිහටනේ. ඒ සංසාරේ කරපු කර්ම වල හැටි. ගුටි නොකාපු දවසක්, බැනුන් නොහපු දවසක් නෑ ස්වාමීනි. හැමදාම මම හැන්දෑවට ගුටි කාපු ගමන්, බැනුන් අහපු ගමන්, කොයි දේ කළත් අපේ මනුස්සයට මං හොඳ නැහැ ස්වාමීනි. එහෙම හඬාගත්තු දැස් ඇති අය අහනවා මොකද්ද අපි හඳුනෙත් මේකට විසඳුම. ඇත්තට මේකට විසඳුමක් දෙන්න බෑ. ඒම සමහරට කියනවා මං ඉතින් අපි හන්නේ දරුවෝ නිසා ඉවසනවා. මට වෙන තීරණයක් ගන්න බෑ. මලත් මං දරුවෝ නිසා ඉවසනවා. පින්වත්නි, ඒක විතර තමයි විසඳුම. අනිත් පැත්තෙන් හිත හදාගන්න මේක මගේ පෞරාපෘත කර්මයක්. ඒ අකුසල කර්මය මම මෙලව ගෙවලා මේ විදිහට ගෙවන්නම තීත්‍ය දෙයක් තමයි මට මෙහෙම වුණේ. ඒ නිසා අපේ පවුලේ අනිත් අය හැමෝම ලස්සන ජීවත් වෙනවා ස්වාමීනි. මට විතරක් මෙහෙම වුණේ ඇයි? අපි එක කුසක උපන්නා. එක කුසක උපන්නත් පින්වත්නි අපේ කර්ම විපාක ධාරාවන් විවිධයි. ඒ නිසා ඒ පැත්තෙන් හිතලා තමයි තරමකට හිත හදාගන්න ඕනේ. අපේ මාතෘකාවට අවශ්‍ය අවතීර්ණ බිහිවීමට කාලය කළමනාකරණය කරගන්න ඕන නිසා අපි නකුල පිතු සූත්‍රයේ දිහාවට පොඩ්ඩක් හැරෙමු. භාග්‍යවතුන් වහන්සේ බග්ග කියන ජනපදයේ සුන්සුමාර ගිර කියන ඒ පර්වතය කිට්ටුව තීච්ච බේසකලාවන මිගදාය වැඩවාසය කරන කාලේ ඔය නකුල පිතා කියන ස්වාමි පුත්‍රයා හොඳටම ලෙඩ වුණා. දැඩි ලෙස ගිලන් වුණා. මරණාසන්න වෙන තරමට වගේ ගිලන් බවට පත් වුණා. ඉතින් අපි වයසට ගියාම බොහෝ වෙලාවට අපිට මැරෙන්න මොන හරි රෝගයක්, ආබාධයක් මේ භෞතික ශරීරයක් ලැබුවොත් අපට එනවා. නකුල පිතාටත් බොහෝම දැඩි ලෙස
ශරීරයේ දුබල වයසේ හිටියේ. මරණාසන්න වෙන්න වගේ අපහසු රෝගාබාධ තත්ත්වයක් ඇති වුණා. නකුල මාතා හෙවත් එතුමගේ ස්වාමි දියණිය ගෘහපතිනිය තමන්ගේ ස්වාමියාට ආදරෙන් කතා කරලා කියනවා, මහත්තයෝ මේ ඔයා අපේක්ෂා සහිතව නම් කලුරිය කරන්න එපා. දැන් මම ඔබට මෙතෙක් වෙලා කියාපු කරුණ ටික, ඔයා බලාපොරොත්තු සහිතව නම් කලුරිය කරන්න එපා. කොයි වෙලාවෙ මලත් ඔයා බලාපොරොත්තු අතෑරලා තමයි මරණයට මුහුණ දෙන්න ඕනේ. මොකද සාපේක්ෂකයාට කලුරිය කිරීම දුකක්. සාපේක්ෂකයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ ගරහපු එකක්. සාපේක්ෂක කියන්නේ අපේක්ෂා තව හිතේ තියාගෙන බලාපොරොත්තු තියාගෙන. මට අහවල් දෙයක් කරන්න තිබුණත් අහවල් දෙයක් කරන්න බැරි වුණා ඔච්චර වෙලා මම කියාපු ටික. ඒකයි මම කිව්වේ ඔබට මේ දැන් මලත් තව කොයි කාලයක මලත් අපි ජීවත් වෙලා හිටියොත් අපේක්ෂා ඉෂ්ට කරගන්නවා. අපේක්ෂා ඉෂ්ට කරගන්න බැරුව ජීවිතේ අදරෑම ආලොත් අපි හිතා ගන්නවා මට කරන්න පුළුවන් දේවල් මං ඉෂ්ට කළා. අපේක්ෂා හිතේ තියාගෙන හිටියොත් හිතා භයානකයි. භාග්‍යවතුන් වහන්සේ ගරහන දෙයක්. දැන් නකුල පිතාට මේ ආදරයෙන් කරන ධර්ම සාකච්ඡාවක් වගේ මේක. නමුත් ඒක ජීවිතේට ප්‍රායෝගිකයි. කියනවා ඔබතුමාට නිකමට මෙන්න මෙහෙම හිතනවාද? කරුණු කීපයක් මතක් කරලා දෙන්න. මොකද එතකොට සුවසේ අවසාන හුස්ම හෙළුවොත් බලාපොරොත්තු සුන්දර ලෙස හිතේ ඉෂ්ට වුණා කියන තැනට හිත පවත්වාගෙන මරණයටපත් වෙන්න අයියා මේ උදව් කරන්නේ. ඒ තමයි හොඳ කල්යාණ මිත්‍රකගේ ලක්ෂණ. මරණාසන්න කිට් වෙනකොට පින්වත්නි ළඟට ඇවිල්ලා අපි නන්නා දුනන අය, එහෙම නැත්නම් කාලෙකින් දැක්ක අය, අම්මේ මේ අහවල් අඳුරනවද, ආත්තම්මේ මේ අඳුරනවද, මම අහවල් එක්කෙනා මේ කියලා එක එක්කනාව අඳුරනලා නෑකම් කියන්නේ යන්න. එයා මේ අඳුරනවද කියලා අහන ඒ කටයුතු නොකරන්න හොඳ උපදේශයක් මේ. අපේ එහෙම නෙවෙයිනේ, කවුරු හරි මරණයට පත් වෙන්න ඕන මෙන්න කියලා තියෙද්දි ඉතින් එතෙක් නොආපු අයත් එනවා ලෙඩ බලන්න. දැන් මේ මරණාසන්න වෙලා භාග වෙලාවට ඈතට දීග දීලා ඉන්න දරුවෝ අවුරුද්දකට සැරයක් එන්නේ. ඉතින් දරුවන්ගේ දරුවොත් අරගෙන ඇවිල්ලා ඉතින් මේ අම්මේ මේ කොමුදු මේ බලන්න කියලා ඉතින් ඇහෙ ඔබන්න හදන. දැන් මේ ඔක්කොම අමතක කරලා එයා ප්‍රාණය නිරුද්ධ කරගන්න හිත නිදහස් කරගන්න ක්‍රියාත්මක වෙන වෙලාවේ ලෝභය අතහැරලා ඉන්න වෙලාවේ අන්තිම වෙලාවේ ආපහු කවන්න පොවන්නයි අපෝ පස්ථාන කරන්න යන්නයි. ඒ ටික කරන්න යන්න එපා. එමුණාම හිතට කෝපයක් එන්න පුළුවන්. නැති ලෙංගතුකම් හිතේ හදන්න ගියාම ලෝභයක් එන්න පුළුවන්. ඒ තුල ජීවිතේ වරදින්නේ මියෙනෙක් නැති කරක් නෙමෙයි, ජීවත් වෙන ඉන්නයටත් වරදින්නේ. සමහර රට ආදරයට කියලා හිතාගෙන ප්‍රයෝජනයක් වෙයි කියලා හිතාගෙන කරන සමහර දේවල් වලින් සමහර කෙනෙකුට වුණත් සංසාරික ජීවිතේට මහ භයානක ප්‍රතිඵල ගෙන දෙනවා. මට මතකයි ඔය මියගිය ඥාතින් ගෙදෙන එක තැනක කිව්ව සිද්ධියක්. මරණාසන්න වෙලාවේ අම්මේ පිරිත් අහන්නේ කියලා රේඩියෝ එකේ පිරිත් දාලා කන උඩ තියලා. ඉතින් එයා ඒකට කේන්ති ගියා. දැන් හිතේ වේදනාවෙන් හිතේ අපහසුවෙන් අපි අහලා තියෙනවා මේ වියගහකින් හරක් දෙබානක් එළියට ගන්නවා වගේ භෞතික ශරීරයෙන් ප්‍රාණය නිරුද්ධ වෙන එක එච්චරකට අමාරුයි කියලා. ඒ බඳු වෙලාවක අර වගේ අපහසු දෙයක් හිතට ඇතුළු කරන්න උත්සාහ කිරීමෙන් කෝපයක් ඇති වෙනවා. ඒක ස්වභාවය. ඒ නිසාම එයාට දුගතිය උරුම වුණා. එතකොට හොඳ දේ වුණත් නරකට හිටින වෙලාවල් තියෙනවා. නිසා ජීවත් වෙන්නේ නැයි බොහොම සීකල්පණාවෙන් ඉන්න ඕනේ. අන්තිම කාලේ කොහොමටත් ඕනට වඩා ලෙංගතුකම් කායික්කවත් පාණ්ඩෙපා හැමෝම හිතට ගන්න දෙයක. වයසට යනකොට අන්තිම මොහොත වෙනකොට වැඩියෙන් ලං වෙන්න එපා. ජීවත් වෙලා පණ තියෙන අය මතකේ කල්පනාව තියෙන අය ඒකත් හොඳට මතක තියාගන්න. කළ හැකි උපස්ථාන ටික කරන්න. ඕනට වඩා සෙනෙහස උපද්දවන්න හදන්න එපා. මොකද ඕනෑමට වඩා සෙනෙහසින් කතා බහ කරන්න ගියොත් එයාට නිදහසේ පින්දහම් ඉස්පතු කරගෙන යන්න බැරි වෙයි. මේක ටිකක් ඔබට ප්‍රශ්නගත කාරණාවක් වෙන්න පුළුවන්. ඔබට කමක් නැහැ, ඔබට ඒ වගේ දේවල් අහන්න පුළුවන්. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. සමහරට ඔබ හොඳ චේතනාවකින් වෙන්න පුළුවන් යමක් කරන්න. නමුත් ඒක අන්නික්කනාට අවහිරයක් නා. නේව අත්තබ්‍යාපාදාය නේව පරබ්‍යාපාදාය. සමහරට ඔබටත් ආබාධ කර සහිතයි, අනිත් එක් මරණයට පත් වෙන එකකට ආබාධ කර සහිතයි. ඒ නිසා මේකෙන් හොඳ ආදර්ශයක් ගන්න බලන්න. දැන් කියනවා ඔබතුමාට මම මේ දහම් සාකච්ඡාවක් වගේ මේක කරන්නේ. ඔයාට හිතෙනවද ඔයා නැති කාලෙක දරුවෝ පෝෂණය කරගන්න ගෘහවාසය සකස් කරගන්න මට බැරි වෙයි කියලා හැම ඔයාට හිතෙනවද? කවුද මේ අහන්නේ?
නකුල මාතාව අහනවා නකුල පිතාගේ. ඔබට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා එහෙම හිතන්න එපා. මට කපු කටින්ඩක් පුළුවන්, එළුලොන් නෙලන්ඩක් පුළුවන්. මට ජීවත් වෙන්න මට වෙහෙසින මහන්සියට දරුවෙනින් කටයුතු කරන්න පුළුවන්. දැන් දරුවොත් ලොකුයි. දරුවන්ටත් මගේ වැඩවලට සහාය දෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජීවිතේ ලස්සනට ඒගොල්ලන්ට ගෙවන්න පුළුවන්. ඒ නිසා ගිහි ගෙදර සියලු වගකීම් දරන්න මට පුළුවන්. ඒ නිසා ඔයා එබඳු අපේක්ෂාවක් හිතේ තියාගෙන කලුරිය කරන්න එපා. බලන්න හොඳ ස්වාමි දේනියක් ස්වාමියෙකුගේ හිත බරෙන් නිදහස් කරන හැටි, වගකීම් වලින් නිදහස් කරන හැටි. සමහරට මේ බණ අහන ඔබ ස්වාමියෙක් නම් ඔබේ ස්වාමි දිනේ යම්කිසි රෝගයකට අබාධයකට ලක් වෙලා එක තැන් වෙලා නම් ඉන්නේ, ඔබ ඉන්න ගමන් නිතරම මේ වගේ ළඟට වෙලා කතා කරන්න. නිරන්තරයෙන් මේ කතා කරන්නේ මොනවද? ඔයා බය වෙන්න එපා. ඔයා ජීවිතේ කරගෙන ගිය සියලු දේවල් මං ඉදිරියට තව කරුණු සාකච්ඡා කරපු ටික කියන්නේ. ඔයා කරගෙන ගිය සියලු හොඳ දේවල් ඔයා හිතියටත් වඩා හොඳට මට කරන්න පුළුවන්. ඔයා බය වෙන්න එපා. මැරෙනවා කියලා කියන්න ඕන නැහැ. නමුත් බලන්න මං ඉදිරියට තව තවත් හොඳට කටයුතු කරගෙන යනවා. ඔයා හිත නිදහස් කරගන්න කියන්නේ. එහෙමමයි හිත නිදහස් කළ දෙන එක තමයි වටිනාකම. ඊළඟට අහනවා මං ඔයාගෙන් තව කාරණයක් අහන්නද? ඔන්න දෙවනි කාරණය. ඔයාට හිතෙනවද ඔයා නැතුව ගියොත් මගෙන් පස්සේ වෙනත් ස්වාමියෙක් වෙත මං යයි කියලා? එහෙම ඔයාට මොකුත් හිතේ එනවද? එහෙමත් අහලා නෑ නේද කියලාත් අහනවානේ. එහෙම හිතන්න එපා. අපි දෙන්න එකතුනේ මට අවුරුදු 16දී. අපි විවාහ වෙලා දරුවෝ ලැබුවට පස්සේ අපි ගිහි බඹසර සමාදන් වෙලා වාසය කළා. අපි දෙන්නට ආදරෙන් පරාඹුවක් කෙරෙහි පරසැමියෙක් කෙරෙහි රාගසිතින්වත් නොබලා කටයුතු කරන්න මට පුළුවන් වෙච්ච බව ඔයා දන්නවා. ඔයා මේ ගැන හිම අපේක්ෂාවක් තියාගන්න එපා. ඒ කියන්නේ සැකයක් එහෙම හිතන්න එපා. මොකද මරණාසන්නයේදී පින්වත්නි ඒ වගේ සැක සංකා සහිත ජීවිත තියෙනවා නේද? දැන් සමහර අයට තියෙනවා මානසික රෝගී තත්ත්වයක්. ඔය වයස ලොකු පරතරයක් එක්ක විවාහ වෙනා ඉන්නවා නේද? හරියට ජීවිතය දිහා සැකෙන් බලන්න. ඉතින් ඒ නිසා ඔයා සැක කරන්න එහෙම එපා. සැක කරන්න එහෙම එපා මං ගැන. ඔයාට මම විශ්වාසවන්ත වෙන්න ඕනේ කියලා ඒ විශ්වාසය තහවුරු කරන්න ඕනේ. තහවුරු කරන සාධකත් ගොඩක් තියෙන්න ඕනේ. මොකද එහෙම සැකෙන් ඉවත් වෙලා කවදා හරි එක්කෙනෙක් මළොත් එයා ඉතා භයානක ආකාරයට අර සැක කරපු එක්කෙනා වෙත ආපහු ප්‍රේතාත්මිකින් එනවා, යක්ෂාත්මිකින් එනවා. අපිට එහෙම බණපතේ ඕනෑ තරම් සිද්ධි තියෙනවා. අපි තව ටිකකින් ඉඩ කඩ ලැබෙන විදිහට කතා කරමු. ඊළඟට තුන්වෙනි කාරණේ අහනවා. ඔයා බුදුහාමුදුරුවන්ටත් භික්ෂු සංඝයා වහන්සේටත් හරිම ආදරෙයි. ඉතින් මමත් ඔයා එක්කම එකටම හරිම භක්තිවන්තයි භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා වහන්සේ. අපි භික්ෂු ස්වාමීන් වහන්සේලා දකින්නේ අපේ දරුවෝ වගේමයි. ඔබට හිතෙනවද මම බුදුහාමුදුරුවෝ දකින්න භික්ෂු සංඝයා දකින්න අකමැති වෙයි කියලා ඔයාගෙන් පස්සේ? එහෙම හීනින්වත් හිතන්න එපා. මම එකයි කිව්වේ මතක් කරලා දෙනවා ළඟින් ඉඳගෙන ඔබ ඔබේ ස්වාමිදීන්ට හෝ ස්වාමියාට. මේ මතක් කරන්න පුළුවන් දේවල් ජීවිතේ දෙන්න එකතු වෙලා කරගෙන තියෙන්න ඕනේ. දෙන්න එකතු වෙලා එහෙම නැත්නම් මව්පියෝයි දරුවෝයි කරන පින්කම් දැනගෙන තියෙන්න ඕනේ. අපි හිතමුකෝ මාසිකව දානයක් දෙනවා, වාර්ෂිකව දානයක් දෙනවා කියලා. ඊළඟට අවුරුද්දකට සැරයක් අපි හිතමුකෝ අනුරාධපුර යනවා කියලා. ඉතින් එයාට මතක් කරලා දෙන්න. මතකයි නේද අපි හැම අවුරුද්දකටම දැන් අවුරුදු 30 ගණනක් අනුරාධපුරේ දන්සලක් දුන්නා. අපි ඉදිරියටත් ඒක කරමු. ඉදිරියටත් ඒක මම කරනවා. ඔයා හිටියත් නැතත් මම ඒක කරනවා. අන්න එයාට හරි සන්තෝෂයි. එකක් පිනක් මතක් වුණා, අනිත් එක අනේ වගේන් පස්සේ මේ පින්කන් ටික මේ පින් පෙරහැර කරන්නේ නැති වෙයිද කියලා. ශෝකයක් ඇති වෙන්නේ නැහැ. එහෙම ශෝකයෙන් ආපහු තමන්ගේ දරුවෝ තමන් පවත්වාගෙන ආපු කුලවංශයේ පින්කම් නොකරන බව දැනගත්තු අය මාරාවේශයෙන් ඇවිල්ලා, එහෙම නැත්නම් විවිධ වූ සියුම් ආත්මභාවලින් ඇවිල්ලා බලපෑම් කරපු ආකාරය ගැන බණපොතේ ජාතක පොතේ ඕනෑ තරම් කරුණු තියෙනවා, නිදසු. ඒව විස්තර කරන්නට කාලය ගන්නේ නැහැ මම. අන්න මතක් කරලා දෙනවා තුන්වෙනි කාරණේ, නකුල මාතා නකුල පිතා. ඊළඟට කියනවා මගින් පස්සේ ඔයාට හිතෙනවද ඔයාගෙන් පස්සේ මම සීල සම්පත්තිය පුරන්න කෙනෙක් නෙවෙයි, සීල සමාදන් වෙන කෙනෙක් නෙවෙයි කියලා ඔයාට එහෙම සැකයක් හිතෙනවද? එහෙම හිතන්න එපා. මම
සුදු පිළිහඳින ගුණදම් පුරණ ශ්‍රාවිකාවක් වශයෙන් කටයුතු කළ බව එයා හොඳටම දන්නවා. එනිසා ඒ ගැන සැකයක් විමතියක් හිතේ ඇති කරගන්න එපා. ඔයාට එහෙම සැකයක් තියනනම් ඔයා සොන්සුමාර ගිරෙහි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා ගිහින් අහන්න. භාග්‍යතුන් වහන්සේ ගොත් වෙත ගිහිල්ලා විමසන්න. එතකොට බැරිවිලා හරි දැන් බලන්න මේ අවස්ථාවේදී කලුරිය කළා නම්, එතුමා කලුරිය කළේ නැහැ, කලුරිය කළා නම් සිතින් ගමන් කරනවා භාග්‍යතුන් වහන්සේ තුපතට. සැකයක් දොරු කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න ආරාධනා කරනවා. අන්න අර ඔබට මම කිව්වනේ කෙනෙක් මරණයට පත් වෙන්න යනකොට අපි හැමදාම රුවන්වැලි සෑය කප්රුක් පූජාව කළා මතක නේද ආදී වශයෙන් මතක් කරනකොට මනසින් එතෙන්ද ගමන් කරනවා. මරණාසන්න වෙලාවේ ඒ වගේ චේතනාවක් ඇති වුණොත් එහෙම ඒ ක්ෂණයෙන්ම දේවතාත්මයක් ලබලා ඒ ස්ථානවලට යනවා. ඉතින් දැන් ඔන්න ඒ කරුණ ටික සාකච්ඡා කළා. තවත් කාරණාවක් කියනවා. ඔයාට හිතනවද නකුල මාතාව නැත්නම් ඔයාගම මේ ස්වාමි දියණිය ආධ්‍යාත්මික චිත්ත සමතයක් ලබන එකක් නැහැ කියලා? ආධ්‍යාත්මික චිත්ත සමතයක්, ඒ කිව්වේ ධ්‍යානාදී ආධ්‍යාත්මික අධිගම තත්වයක්නේ. ඔයාට හිතෙනවද එහෙම? එහෙම හිතන්න එපා. මොකද ගිහිගෙයි වසන සුදු පිළිහඳින ආධ්‍යාත්මික චිත්ත සමතය ලබන අය අතරින් එක්කෙනෙක් මං. මේ ගැන කාට හෝ සැකයක් විමතියක් තියෙනවා නම් ඔයාට විතරක් නෙමෙයි, අපිට තියෙන හොඳම සාධකය තමයි භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගෙන් විමසලා බලන්න. ඊළඟට අහනවා නකුල මාතාව අන්තිම කාරණේ හැටියට අහනවා, ඔයාට හිතෙනවද මම ධර්ම විනය පිහිටගෙන ධර්ම විනය පිහිට කරගෙන ජීවත් වෙන එකක් නැහැ කියලා ඔයාගෙන් පස්සේ? නෑ, මං ධර්ම විනය පිහිට කරගෙන සැනසීමට පැමිණිලා, මං විචිකිච්ඡාව දුරු කරලා, සැකේ දුරු කරලා, විශාරදත්වයට පැමිණිලා පරප්‍රත්‍ය රහිතව ජීවත් වෙනවාමයි. පරප්‍රත්‍ය රහිතයි කියන්නේ අන්‍ය සරණක් නොව මං සැබෑවටම තුනුරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවිකාවක් බවට පත් වෙලා මම අධිගම ලාභිනියක් වෙනවා කියන පොරොන්දුවයි තමන්ගේ ස්වාමි පුත්‍රයාට ලබා දුන්නේ. දැන් මේ සාකච්ඡාවෙන් දවස් කීපයක් ගත වුණා. එන්නෙන්ද පුෂ්ටිමත් බවක් පෙන්නවා දැන් නකුල පිතා. මොකද හිත සන්තෝසයි, හිතේ කිසි සැකයක් විපලිසරකමක් නැහැ. දැන් අහනවා ඔයාට දැන් හරි සන්තෝසයි? ඇත්තටම මට හරි සන්තෝසයි. මගේ හිත ඇතුලේ තිබුණා නම් යම්කිසි නිකමට හරි කුකුසක්, ඔයා ඒ කුකුස දුරු කළා. මට එහෙම කුකුසක් තිබුණේ නැහැ, ඇති වෙන්න හරි ඉඩ තිබුණා නම්. මට ඔයා ඒ තරමට විශ්වාසයි, ඔයාගේ ගුණධර්ම ගැන විශ්වාසයි, ඔයා විශ්වාසයි. මගේ හිත ඔයා වචනයෙන් ප්‍රකාශ කළාම විශ්වාසය මට වඩාත් ඒක තහවුරු වුණා, වඩාත් තහවුරු වුණා. දැන් පින්වත්නි, අපි කෙනෙකුට හිත ඇතුලේ කරුණාවක් තිබ්බත් ආදරයක් තිබ්බත් ඒක හිතේ විතරක් තියාගෙන මාදි. දැන් සමහර වෙලාවට සමහර ස්වාමි දියණියක් කැමති වෙනවා තමන්ගේ ස්වාමියා ඈ පවුලේ දියුණුව වෙනුවෙන්, දරුව වෙනුවෙන්, ඔහු වෙනුවෙන්, ගෙදරදොර වෙනුවෙන් කරන කැපවීම වචනයෙන් අගය කරනවා, වචනයෙන් අගය කරනවා. මම මේ ළඟදී එක්තරා දායක මහත්තයෙකුට කතා කළා. ඒ ගෙදර පින්කමක් ඉදලා තියෙනවා. ඉතින් මම ඇහුවා කොහොමද මහත්තයා දැන් ගෙදර කටයුතු ඔක්කොම සූදානම්ද? ඒක ඉතින් අපේ හඳුරනේ මම නම් නෙමෙයි දන්නේ, අපේ නෝන තමයි සියලුම දේ කරන්නේ. මං කිසිම දෙයක් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව. මට මෙන්න මේක කරන්න ඕනේ කියලා කිව්වොත් මං ඒක කරලා දෙනවා, නැත්නම් සියලුම සංවිධානය මගේ ස්වාමීතුමනි. බලන්නකෝ ඈට ඈත් දැන් ළඟ ඉන්නවා. කලමනාකාරීත්වය පිළිබඳව එහෙම ඇගීමක් කරනකොට මොන නෝන කෙනෙකුටද කැප වෙන්න හිතෙන්නේ? තව තව කැප වෙන්න හිතෙනවා. ඒ නිසා ඇගීම කියන එක හරි වැදගත්. ඊළඟට දැන් ඒක හිත ඇතුලේ තියාගෙන ඉන්නේ නැතුව වචනින්ම ඈට හෝ අන් අයක කියනකොට ලොකු ඇගීමක්, ලොකු වටිනාකමක් ජීවිතයට එනවා. ඒ නිසා පින්වත්නි, අපිට ජීවිතයේ අනිත් අය පිළිබඳව ඇගීම් කරන්න පුළුවන් පිරිසිදු හිතක් තියෙන්න ඕනේ. අපි බොහෝ විට අපේ මිනිසු කරන්නේ ඇගීම් කරන එක නෙමෙයි, අනිත් අයගේ ජීවිත දිහා බලලා අනිත් අයගේ ඇදපළුදුම කියන මිනිස්සු දක්ෂයි මිසක් සුළු අඩුපාඩුව ලොකු කරලා පෙන්වන්න නිරන්තරයෙන් උත්සාහ කරනවා මිසක් සුළුවත් හොඳදේ, සුළුවත් හොඳදේ පුළුල් කරලා පෙන්වන්න පුළුවන් නම් හරි වටිනවනේ ඇගීම කියන එක. දැන් ගුරුවරයෙක් නම් ශිෂ්‍යවගේ කරන්න ඕනේ, සහ ඔයා හරි හොඳයි අනේ නිකන් ඉන්න කියලා කියයි සමහර විට. ස්වාමියා බිරිඳට කිව්වම බිරිඳ ස්වාමියාට කිව්වම මේ බොරු අගේ කිරීම කරන්න එපා කියලා කියයි. ඒනට හිත ඇතුලේ හරි සන්තෝෂකින් ඒක කියන්නේ. මව්පියෝ දරුවන්ටත් එහෙමයි. පුංචි හොඳ දේ කළත් අගේ කරන්න. පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපි හිතමුකෝ දැන්
පුතා ගේ ඇතු ගලවන්න. ඉතින් එයා ගේ ඇතු ගල දැම්ම අඩුපාඩු තියෙන්න පුළුවන්. පුතා ලොකු දෙයක් ගේ ඇතු ගල දුන්න එක ඈ. පුතේ මේසෙ ඩිංගක් පිහලම මීට පස්සේ අතු ගෑවොත් තවත් හොඳයි. පොඩ්ඩක් පුටු ටික පිහල දාලා අතු ගෑව නම් වැඩියෙත් හොඳයි. එතකොට අර හොඳයි කියපු එකත් කිව්වා, අඩුපාඩුව තියෙන එක ගැනත් කිව්වා. එතකොට හරි වටිනවා. ජීවිතයක හුඟක් මේ ඇගයීම කියන එක හරි වටිනවා. දැන් භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. දැන් නකුල පිතා හිත හරි සන්තෝසයිනේ. දැන් ලොකු ඇගයීමක් ස්වාමි දීනියට දුන්නා. මට හරි සන්තෝසයි, මට හරිම සන්තෝසයි. මම ඔයා කවුද කියන එක නොදැන හිටියා නෙමෙයි, දැනගෙන හිටියා. ඉතින් ඒ ගුණ ටික මගේ හිතට වඩා තේත්තු ගන්නට ඔයාගේ වචනෙම කියාපු එක හරි වටිනවා. පින්නත් ඒ වගේ අපි සමහර වෙලාවට අපි අනිත් අය පිළිබඳව තියෙන හැඟීම්, එතකොට සමහර වෙලාවට පොඩියට හරි හිතේ කුකුසක් තිබුණා නම්, සැකයක් තිබුණා නම් ඒ සැකේ පවා දුර වෙනවා. මේ කාලේනේ ධම්ම සාකච්ඡා කිව්වෙත් ඔය වගේ එකට. සුදුසු වෙලාව බලලා කතා කරන්න. දැන් නකුල මාතාව හරියටම සුදුසු වෙලාව බලලා මේ ටික කිව්වේ. හැම වෙලාවම කියන එකත් මහා කරදරයක්. නමුත් සුදුසු වෙලාවේදී සුදුසු දේ නොකියනවා නම් ඒකත් ලොකු පාඩුවක්. දැන් නකුල පිතාට හිතෙනවා, මුක දවසකින් භාග්‍යතුන් වහන්සේ දකින්න යන්න බැරි වුණා. එතුමා දැන් අමාරුවෙන් හැරමිටි වාරුවෙන් සහයට මනුස්සයෙකුත් එක්ක ගියා භාග්‍යතුන් වහන්සේ දකින්න. ගිහිල්ලා වැඳලා පැත්තකින් වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ ආනවා, කොහමද ඉතින්? බොහොම හුඟ දවසකින් නේද? එහෙමයි ස්වාමීනි, හුඟ දවසකින්. මම හොඳටම ලෙඩ වුණානේ. මට ඔබ වහන්සේ දවසට 10,000 වර මතක් වුණා. මේ මගේ ගෙදර උන් දැත් නිතර මතක් කළා ඔබ වහන්සේ. එහෙමද? ඒකේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, අර ඔය විදිහට කතා කරන්නේ මොකද හේතුව? ඒ තරම්ම දරුකැක්කමක්, දරුසෙනෙහසක්, මගේ එකමක් ලොකු බැඳියාවක් භාග්‍යතුන් වහන්සේ එක්ක තිබුණා. භාග්‍යතුන් වහන්සේ ආගන්තුකෙක් වශයෙන් සැලකුවේ නැහැ. තමන් වහන්සේ තමන්ගේම ආදරණීය දරුවෙකු වශයෙන්, ආදරණීය ස්වාමි ධර්මස්වාමීන් වහන්සේ වශයෙන් භාග්‍යතුන් වහන්සේ දිහා බලපු හින්දා එහෙම කියන්නේ. ස්වාමීනි හරි වැඩක් වුණා මට. මං මගේ ස්වාමි දියණිය මෙන්න මේ විදිහේ වාක්‍ය කීපයක් කිව්වනි ස්වාමීනි, මල් ලෙඩ වෙලා ඉන්නකොට. ඉතින් භාග්‍යතුන් වහන්සේට ආපහුවර කරුණෝ 6ම ඉදිරිපත් කළා. එහෙමද? එහෙනම් නකුල පිතා, ඔබට අනුකම්පා ඇති, ආදරය ඇති, අවංක භාවයෙන් යුක්ත, සිල්වත්, ගුණවත් නකුල මාතා එහෙම කිව්වයි කියන එක මට පුදුමෙන් නම් දෙයක් නෙමෙයි. මොකද නකුල මාතා යනු එබඳු කෙනෙක්. ඔබට මතකද දවසක් ඔබතුමත් එක්කම ආව මුණ ගැහෙන්න ආපු වෙලාවේ එතුමිය මගෙන් ඇහුවා, ස්වාමීනි මම මතුමතුත් ප්‍රාර්ථනා කරනවා මගේ ස්වාමියා, මගේ ස්වාමියා. දැන් ඔබත් ඒ වගේ, ඔබේ ස්වාමියා වේවා, බිරිඳ වේවා, දරුවෝ වේවා, දරුවෝ මව්පියෝ වේවා, ජාති ජාතිත් මට වාසනාවන් කියන අවස්ථා ඇතිනේ පින්වත්නි. ඕන තරම් ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා නේද? උපනුපන් ජාතිවත් මට මෙහෙම මිනිස්සු මුණ ගැහෙන්න එපා කියලා කරන ප්‍රාර්ථනාවක් ඇතිනේ. දැන් බුදුහන්සේ සිහි කරලා දෙනවා, එදා මම ඔබට කිව්වා නේද නකුල පිතා, සමසීල සමසද්දා සමත්‍යාග සම ප්‍රඥා ඇති ඔබ දෙපළ පතන ආකාරයෙන්ම නිවන් දකින්නතුළු ගමන් කරනවා කියලා. අන්න ඔය ගුණධර්ම ටික නකුල මාතාවලක තියෙන නිසායි මං එහෙම කිව්වේ. ඒ නිසා ඔබට එබඳු ස්වාමි දියණියක් ලැබීම මහත් ලාභයක්, මහත් ලාභයක්, ඉමහත්ම ලාභයක් කියලා භාග්‍යතුන් වහන්සේ අගය කරලා දේශනා කළා. මම හිතන්නේ අපිට අද දවසට අපේක්ෂා රහිතව කාලක්‍රියා කිරීමට අවශ්‍ය පසුතලයේ පිළිබඳව කියපු කාරණා ටිකෙන් කාලය ගෙවි ගියා. පින්වත් ඔබ හැම දෙනාටම ජීවිත මගේ නිරතුරු සැනසිල්ල උදාපත් කර ගැනීමට, එක පැත්තකින් ජීවිතේ ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි, අනිත් පැත්තෙන් ජීවිතය අඩාල කරන්නේ අනවශ්‍ය ආකාරයට බලාපොරොත්තු ගොඩනගාගෙන තිබීමයි. මේ උපදේශෝ මේ ජීවිතයට ළඟා කරගත්තා නම් එය උතුම් ධර්මලාභයක් කොට සලකනවා.